అందుకని విశేషమ మేఘదమ్మ పేరట హురులాది విజ దేశపాలన క్రమే රාජ්‍ය සේවක වැටුප් ඉහළ නම් වන ඇමතුමට ඔබත් සම්බන්ධ වන්න. සමට ජයක්. සමති රට. ස්විස්ටෙක් ඇල්මිනියම්. ඔබේ නිවහන සුන්දර බව. හැමෝම මොකක් හරි කතන්දර මාලාවක් තමන්ගේ ප්‍රතිපත්ති විදිහට ඉදිරිපත් කරනවා. අවසානයේ බලයටපත් උනායින් පස්සේ ඒක දිහාවත් බලන්නේ අඩුමතරමේ ප්‍රතිපත්ති මාලාව පැත්තකට දාන්නකෝ. රටේ අවුරුද්දකට සැරයක් අපේ රට යන්න ඕන ගමන් මාර්ගයේ අපේ රටේ වීදන් ටික අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කරනවා. අයවැය ලේඛනයේ තියෙන දේකවත් ඉදිරි කරන්න නැතුව හිතුව මනාපිට ඔහේ වැඩ කරන බොහෝ වෙලාවට අයවැය ලේඛනයේ තියෙන බොහෝ දේවල් අතෑරලා දාලා වෙනත් දේවල් ක්‍රියාත්මක කරන රටක තමයි අපි මේ රටේ දේශපාලනය කරමින් ඉන්නේ. හැබැයි මේ ක්‍රමයට තිත තියන්න ඕන, මේක මේ නතර කරන්න ඕන කියන තැන ඉඳලා විශ්වාසයේ තබහැ ඇකි තමන් මේ ඉදිරිපත් කරන්නේ එක තවත් වාක්‍ය මාලාවක් නැත්නම් රචනාවක් නොවේ. මේක තමන් දිවුරලා පොරොන්දු වෙන්න පුළුවන් කියන තැන හිතාන තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා ඒක තහවුරු කර හැකි උපරිම තැනට ගියේ. බෞද්ධ විදියට අපි අදහන ආගමේ මුදුන් මල්කඩ වෙච්ච අපේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටින උතුම් දළදා වහන්සේ ගාවට තමයි අපේ ප්‍රතිපත්ති මාලාව අරගෙන ගිහලා ඉස්සල්ලාම පූජා කරලා දිවුරලා පොරොන්දු වෙන්නේ. මේ රටේ මේ ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාව හරහා මේ රට ජයග්‍රහණය දක්වා මෙහෙවන්නට කටයුතු කරනවා කියන පොරොන්දුව දිවුරුමක් විදිහට දීපු පක්ෂය තමයි සමග ජන බලවේග. ඒ නිසා මේ ඉදිරිපත් කරලා තියෙන දේවල් බොහෝ දේවල් ක්‍රමානුකූලව එකපාරම සතියක් දෙක අපිට රටක් තුළ බලය ලබා ගත්තාම 22 වෙනිදා එළිය වැටෙනකොට අපිට විශ්වාසයි මේ රටේ ජනතාව සමග ජන බලවේගේ ජයග්‍රහණය කරන සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ ජනාධිපති බවට පත් කරනවා කියලා. ඒක 22 වෙනිදාම මේ රටේ මේ දීලා තියෙන සියලු ප්‍රතිපත්ති අපි ඉෂ්ට කරනවා නෙමෙයි, මේවා ක්‍රමානුකූලව අපිට වසර 5කට තමා බලය දෙන්නේ පළවෙනි වටේ තුල. ඉතින් ඒ වසර 5 තුල බොහොම පැහැදිලි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ මේ මහ පොළොවේ විශ්වාසය තැබිය හැකි නායකයෙක්. අවස්ථාව ලැබෙනකොට දාලා පැනලා ගියපු නැති නායකෙක් අමාත්‍යංශ හම්බ වෙනකොට අනුකුමාර දිසාන කළා වගේ අමාත්‍යංශය දාලාගෙන. ඒ අමාත්‍යංශය හරහා උපරිම කාර්යක්ෂමතාවයකින් වැඩ කරලා පෙන්නපු නායකයෙක්. මේ රටේ ජනතාව බොහොම පීඩාවකට පත් වෙලා ඉන්න වෙලාවේ ජනතාව මත තවත් බරපටවන්නට ආණ්ඩු වටන්නට හැම විපක්ෂයක්ම කටයුතු කරේ වැඩ වර්ජන කිරීම, උද්ඝෝෂණ කිරීම සියලු දේවල් කරලා ආණ්ඩු වටන්නට තමයි කටයුතු කරලා තිබුණේ. ඉතිහාසයේ පුරාවට සියලුම දේශපාලන විපක්ෂ දේශපාලන බලධාරීන්. හැබැයි සජිත් ප්‍රේමදාස මහත්තයා මේ මොහොතේ තවත් උද්ඝෝෂණ කරන්නට වැඩ වර්ජනය කරන්නට ගියොත් මේ රටේ පීඩාවට පත් වෙන්නේ, තවත් මේ පීඩාවට උපරිමයට පත් වෙලා ඉන්න කර කියා ගන්න දෙයක් නැති වෙලා ඉන්න ජනතාව තවත් පීඩාවට පත් කරලා තමන් ලබා ගන්න බලය ගැන කිසිම එතුමාට සතුටක් නැති නිසා තමයි එතුමා බොහොම පැහැදිලිව විපක්ෂයේ ඉඳගෙන රජයෙන් විය යුතු කාර්යභාරයත් ඉෂ්ට කරලා මේ රටේ ජනතාව ශක්තිමත් කරන්නට කටයුතු කරේ. විශේෂයෙන්ම අපේ රටේ සෞඛ්‍ය සේවාව බොහෝ ප්‍රමාණයකින් පිරිලා ගියපු කාලවක වුණ ඔබතුමාලා දන්නවා. රෝහලට ගියපු කට්ටිය බොහෝ දෙනෙක් මිනි පෙට්ටියෙන් ගෙදර ආවා. ඉතින් අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමාගේ කටින්ම ප්‍රකාශ කරා රෝහලට යන හැමෝම දෙපයින් ගෙදර එන්නේ නැහැ, මිනි පෙට්ටියෙන් ගෙදර යන ඉන්න කියන එක තමයි එතුමා ප්‍රකාශ කරේ. මෙහෙම රටක විපක්ෂ නායකවරයා විදිහට රෝහලට වෛද්‍ය උපකරණ ලබා දෙන්නට, ඒ වගේම බෙහෙත් ටික ලබා දෙන්නට කටයුතු කරපු විපක්ෂ නායකවරයෙක් තමයි අද සමග ජන බලවේගයේ නායකයා විදිහට මේ රටේ හෙට අනාගතේ බාර ගන්නට කටයුතු කරන නායක බවට පත් වෙලා. ඒ නිසා මේ ඉදිරිපත් කළ තියෙන ප්‍රතිපත්ති මාලාව මේ රටේ යථාර්ථයක් කරන්න එතුමා සහ එතුමාගේ කණ්ඩායම වෙන අපි සියලු දෙනාම එකහෙලාම බැඳිලා ඉන්නවා කියන කාරණේ බොහොම පැහැදිලිව ජනතාවට මතක් කරන්නට ඕනේ.